ඉතින් මේ තියෙන්නේ කාලයක් තිස්සේ මුහුදේ තිබ්බ බෝට්ටුවක් සාමාන්‍ය මාස 6ක් 8ක් කිට්ටු වෙන්න. ඉතින් මේ විදිහට තමයි බෝට්ටුවේ වතුර යට තියෙන කොටසේ කාවටි බැඳලා තියෙන්නේ. ඉතින් මේ බෝට්ටු ටිප් එකෙන් ටිප් එකට තමයි කාවටි කඩන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝ බලන්නේ ටිප් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ විදිහට බෝට්ටු වටේ ලණුවක් යවලා ඒ ලණුවේ ආධාරයෙන් තමයි බෝට්ටු වටේ සුද්ධ කරන්නේ. ඉතින් මේ වගේ ඔක්සිජන් ටැංකියක් කරේ බැඳගෙන ස්කේපර් එකත් අතින් අරගෙන මේ කාවටි කඩනවා කියන්නේ ඉතින් ආයේ අනික වතුර කිසිම බැලන්ස් එකකුත් නැතුව කකුල් දෙකෙන් පීනගෙන බැලන්ස් එක තදවගෙන මේ වැඩේ කරනවා කියන්නේ ඉතින් ආයේ වැඩ් එක තමයි මේ වගේ දෙකට බහින්නේ. හෙලෝ එස්එල් විශ්වමන්, ඉතින් කොහමද හැමෝටම? අද අපි ඉන්නේ ටිකෝඩ් වරාය. ඉතින් මේ තියෙන බෞද්ධ දීවර යාත්‍රා මූදිර ගිලා ආවට පස්සේ ඒ දීවර යාත්‍රාවල යට මට්ටි වගේ බෙල්ල ජාතියක් බැඳෙනවා. අපි ඒවට කියන්නේ කාවටි කියලා. අද අපි යන්නේ ඒවා සුද්ධ කරන්න කොහොමද කියලා බලන්න. ඉතින් රාජමාමා ඉන්නවා අපිත් එක්ක. එයා අපිට කියලා දෙයි වැඩේ කොහොමද වෙන්නේ කියලා. රාජමාමා ඉතින් කොහොමද ඉතින්? හලෝ කොහොමද මොනි? මොනි මොනි. ඉතින් අද මොනවද කරන්න යන්නේ? යට බෙල්ල සුද්ධ කරනවානේ. ජාති ගොඩක් සිප්පිය වගේ එක තියෙනවා, මේ වගේ උල් එක තියෙනවා, කිවිය වගේ එක තියෙනවා. ආහහ වයි වාගන ඒවා තියෙනවා. එතකොට මේක මේ සතෙක් නේ, මේ මූදින සතෙක් නේ. සතෙක් වෙනවා, මේක සතෙක් ඉන්නවා මේක ඇතුලේ. මේක පොඩ 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 ලොකු වෙනවා. එහෙම නැත්නම් ඒව මේ බෝට්ටුව ගමනක් අඩු වෙනවා. මේ බෝට්ටුව පන්නක් කපල යනවා. පන්නක් කපල යනවා මේ මේ බෝට්ටුවේ මාළුගේ ගේගම කාලා. හරි. මම මේ කොච්චර දවසක් තිස්සේ මේ මේ කාවටි කන්න රස්සාව නියතලා ඉන්නවද? කොහමද ඒ වැඩ කටයුතු? එහෙම සෑහෙන කාලයක් තිස්සේ කොහොමද අපි මේක කරන්නේ? මේවා ගැහුවට අම්පර වුණා මේවා කරන්නේ. ඒ සාමාන්‍ය මේ මේ බෝට්ටු අඩි කීයක් විතර වෙනවද? අඩි 59 මාරා. ආ වෙනවා. දැන් මේ වගේ බෝට්ටුක් සාමාන්‍ය සුද්ධ කරන්ඩ සම්පූර්ණයෙන් කාවටි කරලා සුද්ධ කරන්න කොච්චර වෙලාවක් යනවද? අපිට ඉතින් මෙහෙමයි. බිල්ල වැඩි නම් තමයි පොඩ්ඩක් වෙලා යන්නේ. අපිට සාමාන්‍ය ඉතක වෙලාවක් යන්නේ නැහැ. ආ හා හා. මම සුදු දෙන්නෙක් ඉන්නවා. මම ඉන්නවා. හරි එනම් අපි බයිමු නේ මාමා. හරි. ඉතින් රාජමාම කාවටි සුද්ධ කරන විදිය බලන්න කලින් කාවටි බෝට්ටුවේ මොන විදියටද බැඳිලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුවා. ඉතින් මේ තියෙන්නේ කාලයක් තිස්සේ මුහුදේ තිබ්බ බෝට්ටුවක් සාමාන්‍ය මාස 6ක් 8ක් කිට්ටු වෙන්න දැන් ඒක ගොඩ ඇදලා තියෙන්නේ. ඉතින් මම මේක ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුවේ බෝට්ටුවක කොහොමද කාවටි බැඳිලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට අයිඩියාක් ගන්න. ඉතින් මේ විදිහට තමයි බෝට්ටුවේ වතුර යට තියෙන කොටසේ කාවටි බැඳලා තියෙන්නේ. ඉතින් කාවටි කියන්නේ හරියට නිකන් බෙල්ල జాතියක් වගේ. මේක ඇතුලේ පොඩි සතෙක් ඉන්නවා. ඉතින් ඒ සතා ගොඩට ආවම මැරෙනවා. ඒ සතා මැරෙනවම ඒ සතාගේ කට්ට තමයි ඔය ගලලා තියෙන්නේ. හරි, දැන් අපි බලමු කොහොමද මූද යටදී කාවටි කඩන්නේ කියලා. ඉතින් මේ කාවටි කඩන්නේ රාජමාමගේ පුතා ඇතුම්. ඉතින් ඔගොල්ලන්ට පේනවා ඇති වතුර පොඩ්ඩක් බොරගතියක් වගේ දිනනවා. ඒකට හේතුව තමයි අපි දැන් ඉන්නේ මේ බෝට්ටු යටි කොටසනේ. ඉතින් ඉරුවෙලිය එතනට එනවා ටිකක් අඩුයි. ඉතින් ඒකින්ද තමයි මේ වීඩියෝ පොඩ්ඩක් අපැහැදිලි. මුහුදේ ඩයිව් කරන්න ලයිසන් ගන්න ඕනේ. ආයිති රාජමාමණයි පැතුම්ටයි ඒ ලයිසන් එක තියෙනවා.
ඉතින් මේ බෝට්ටු ටිප් එකෙන් ටිප් එකට තමයි කාවට් කඩන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ බලනවාද ටිප් එකක් කියන්නේ මොකක්ද කියලා. ආ ටිප් එකක් කියන්නේ මේ මූදු රස්සාවට යන වාර එකට. ඒ ගමනකට තමයි අපි ටිප් එකක් කියලා කියන්නේ. ආ ඉතින් මේ බෝට්ටු නම් ටිප් එකක් කියන්නේ මාසේ කාමාරක් දෙකක් මුහුදේ ඉඳලා එන්න තමයි. ඉතින් එහෙම මාසේ කාමාරක් දෙකක් මුහුදේ ඉඳලා ආවට පස්සේ බෝට්ටු වල ඇතුලේ කාවට් ටික කඩනවා. ආ නැත්තම් තියෙන කාවට් එක්ක මහයි මුහුදු ගියොත් එහෙම බෝට්ටුවේ වේගය අඩු වෙනවා. ඉතින් එහෙම වුණාම තෙල් පිච්චෙන ප්‍රමාණය වැඩි වෙනවා. ආ එතකොට යන්න එන්න කාලය ගොඩක් වැඩි වෙනවා මේ කාවට්ටිත් එක්ක ගමන් කරද්දී. අනික දානපන්නේ කාවට්ටි වලට කැපෙන්න පුළුවන්. ආ ඒ කියන්නේ මූදට ගින් මාළු අල්ලද්දී මාළු හැම කාලා බෝට්ටු යටින් ගියොත් එහෙම නිකන් හරි බෝට්ටු යට තියෙන කාවට්ටිකට පන්නේ කැපිලා මාළු කෝරිය ගියොත් එහෙම ලොකු අලාභයක් වෙන්න පුළුවන්. ආ ඉතින් ඒක නිසා ටිප් එකෙන් ටිප් එකට කාවට්ටි කඩලා තමයි මේ බෝට්ටු ඊළඟ ගමනට සූදානම් වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට විනාඩි 13කින් 14කින් විතර ගෙනාවට මේක සෑහෙන අමාරු පට්ට ගේමක්. ඉතින් මේ බෝට්ටුව සාමාන්‍ය ක්ලීන් කරලා ඉවරෙන්න පැය භාගයක් විනාඩි 40ක් විතර ගියා. ඉතින් බෝට්ටු අයිතිකාරයෙක් ලක්ෂ ගානක මාළු ගොඩට ගෙනාවට මේ වගේ දේවල් පීඩම් කරලා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට බෝට්ටු වටේට ලණුවක් යවලා ඒ ලණුවේ ආධාරයෙන් තමයි බෝට්ටු වටේ සුද්ධ කරන්නේ. පාසි තියෙනවා නම් ස්කේපරෙන් පාසි ටික සුද්ධ කරලා කම්බි කැලෙන් මැදලා හොඳට පොලිෂ් කරලා ගන්නවා. ඉතින් මංගොල්ට කලින් වීඩියෝ වල කියලා තියෙනවානේ දීවර රස්සාව රැකියා දාමයක් උත්පාදනය කරන වෘත්තියක් කියලා. ඉතින් මේ තියෙන්නේත් ඒ වගේ එක රැකියාවක් තමයි. ඉතින් මේ විදිහට සමහරක් ගේම තියෙන පොඩි බෝට්ටු වල කාවට්ටි බැඳුනම අපි ඒව ගොඩට ඇදලා කණපිට පෙරලලා තමයි කාවට්ටි කඩන්නේ. ඉතින් මේ වගේ ඔක්සිජන් ටැංකියක් අරේ බැඳගෙන ස්කේපර් එකත් අතින් අරගෙන මේ කාවට්ටි කඩනවා කියන්නේ ඉතින් ආයේ අනික වතුර කිසිම බැලන්ස් එකකුත් නැතුව කකුල් දෙකෙන් පීනගෙන බැලන්ස් එකත් රඳවගෙන මේ වැඩේ කරනවා කියන්නේ ඉතින් ආයේ වැඩ් එකම තමයි. වැඩ් එක තමයි මේ වගේ දෙකට බහින්නේ. ඇත්තට මේකට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු පැතුම්ගේ කතා කරලා එයාගේ අත්දැකීම කොහොමද කියලා. මේ ටැංකියේ සාමාන්‍ය කොච්චර මූදියට ඉන්න පුළුවන්ද? 35ක්. ඊළඟ 35ක් විතර. මේ ටැංකිය රීෆිල් කරන්න මේ කීයක් විතර යනවා සාමාන්‍ය? 800ක්. රුපියල් 800ක් ගන්නවා. මේ මේ මේකට මොකද කියන්නේ? මෙන්න මේකට. ෆින්ස් දෙක. මොකද? ෆින්ස් දෙක. ෆින් දෙක. ෆින් දෙක. ආ මෙන්න මේ 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 මොකද්ද? කාවට ගන්න උපකරණේ මොකද්ද? ආයුධය කියන්නේ මොකද්ද? ස්කේපරේ. ස්කේපරේ කියලා.
මේ ඔක්සිජන් ටැංකියට කියන මොනවද විශේෂ නමක් තියවද නැත්නම් ඔක්සිජන් ටැංකිය කියලාද කියන්නේ ඔක්සිජන් ටැංකිය තමයි කියන්නේ නේ නම්බර් එකේ තාලේ බොරු බොරු මේ ලැන් කිව්වේ මේ මේ දැන් ආවාගේ අයියෝ පාටි මේ දෙන්න මේක ගැදුව තමයි නම්බර් එක කොට දෙන්න අයියෝ ඔක් කියන්නේ කියන්නේ දාරු වල තාවත් ඉන්න පොත්ෝ දියාගන්න බෑ අරම මතු වෙන්නේ මුතරාගේ ඉතින් ඔගොල්ලෝ දැක්කා රාජමාමා බෝට්ටුවේ සයිඩ් එකේ කාවට් එක අඩද්දි ලනුවක එල්ලිලා තමයි කැඩුවේ. ඉතින් බෝට්ටුවේ ඉස්සරහ කොටසේ කාවට් එක අඩද්දි මේ වගේ උන්චිල්ලාවක් හැඩේට ලනුවක් ගැට ගහලා ඒකේ ආධාරයෙන් තමයි කාවට් එක අඩන්නේ. ඉතින් අපිට පේන්නේ බෝට් එකකින් මාළු අල්ලගෙන ඇවිත් බාහනක විතරයි. ඉතින් ඊට එහායින් නිකන් තිරෙන් පිටපස් කතා වගේ මේ වගේ දේවලුත් මුහුදු ජීවිතේ තියෙනවා. ඉතින් රාජමාමා වගේ මේ රැකියාව කරන ගොඩක් අය ඉන්නවා. ඉතින් මම හිතන ඒ වගේ අය අපේ SL Fisherman YouTube channel එක බලන වෙති කියලා. ඉතින් එහෙන් බලන අය ඉන්නවා නම් comment section එක හරහා ඔයගොල්ලන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් ඒක මේ මූදු ජීවිතය සම්බන්ධ විස්තර වෙන අයට ප්‍රයෝජනක් වෙයි ඒගොල්ලෝගේ දැනුම් වර්ධනය කරගන්න. ඉතින් මට ඕන උනේ ඔයගොල්ලන්ට කාවට් එක කියන්නේ මොනවද? කාවට් එක අඩනක මොන වගේද කියලා ඔයගොල්ලන්ට අයිඩියාක් ගේන්න. ඉතින් ඒ අයිඩියා කොච්චර සාර්ථකද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අද අපි ගිහින් එන්න. SL Fisherman මම ප්‍රණී. ටාටා. බයි.